ವೈದ್ಯವರು ರಾಜಕಾರಿ ಬಾದ ಪೆಮಿನಿಸಿಟಿ ಮೇಹಾ ಪ್ರವಾಹನ ದೇಮನಾವ ರುಪೆಲ್ ತಿಸ್ಪಂದಹ ಸೇಸಿಟ ರುಪೆಲ್ ಹೆತ್ತೆ ದಹಸ ದಕ್ವಾ ಇಹರ ದಮೀಮಟ ರಜ್ಯ ಪಿಯವರಗಾತ ಅತರ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಪಿಯಕುಮಿನ್ ಮವಕುಮಿನ್ එම දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලා පරිපූර්ණ වෛද්‍ය වෘත්තීය වේදීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 10ක් එක්ව පසුගිය 9 වෙනිදා පැය 48ක සංකේත වර්ජනයක් දියත් කළා. කෙසේ වෙතත් ඊට සාධනීය ප්‍රතිචාරයක් රජ නොලැබීම හේතුවෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක නියෝජිතින් හෙට යලි සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. අද වෙනතුරු මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වෘත්තීන් කිසිවක් සමග සාකච්ඡාවක් පවත්වලා නැහැ. ඒ නිසා වෘත්තීය සංගම් 72ක් ලක්ෂයකට ආසන්න සමාජිකින් සංඛ්‍යාවක් නියෝජනය කරමින් අපි තීරණය කරා අඟහරුවාදා දිනේ 16 වෙනිදා පෙරවරු 6:30 ඉඳලා සංකේත වැඩ වර්ජනයක් පැය 24ක ආරම්භ කරන්න. ඒ වගේම සමහර අධ්‍යක්ෂකවරු අනවශ්‍ය විදියට යුද හමුදා මැදිහත් කර ගැනීම වගේ දේවල් කරන්නට උත්සාහ කරනවා. අනවශ්‍ය මැදිහත් කර ගැනීම සිද්ධ කරොත් එම ස්ථානවල අනිවාර්යයෙන්ම අපි වර්ජන ක්‍රියාමාර්ග දීර්ඝව පවත්වාගෙන යන්නට කටයුතු කරනවා. නැවත නැවතත් රජයට කියන්නේ මේ වර්ජනය නැවැත්වීම සඳහා සාකච්ඡා මාර්ගයේ තවම විවෘතයි. මේ සාකච්ඡා මාර්ගයට විවෘත වෙන තුරු මේ අරගලය අපිට නවත්තන්න බෑ. මේක හෙට දවසේ නිමා වෙන එකක් නෙවෙයි. මේ අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ පැවසුවේ ඔවුන් එළඹෙන 17 වෙනිදා පැය 24ක වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. මේ වැඩ වර්ජනය 17 වෙනි දින පෙරවරු 7ට ආරම්භ වී 18 වෙනි දින පෙරවරු 7ට අවසන් වෙනවා. සමරත්න සහෝදරයත් මේ ගැන කතා කරා. අපේ සභාපතිතුමා තමයි. එයාගේ ආශිර්වාදයෙන් තමයි මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන්නේ. මේ කුමන්ත්‍රණය තමයි සමරත්න ප්‍රිය බලවේග ඔක්කොම පාවල දීලා රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්කුවේ ගිහිල්ලා වාඩුණාට පස්සේ මේ වෙනකොට ඔහුගේ වෘත්තීය සමිතිය දෙකඩ වෙමින් හීන වෙමින් තියෙනවා. මේක නැවත හදා ගන්න සක්‍රිය කර ගන්න ඔහු විසින් මේ වෙනකොට කැබිනට් එක ගත්ත තීරණයේ පදනම් කරගෙන හෙද කාර්ය මණ්ඩලයට අනිත් අයට පාරට බහින්න කියලා යෝජනා කරලා ඒවා ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. මේ පක්ෂ තුනේම කැබිනට් ඇමතිවරු මේකට අනුමැතිය දක්වලා AI ගේ වෘත්තීය සමිති සම්බන්ධ කරලාගෙන මේ ස්ට්‍රයික් කරලා රෝහල් ටික වහන්න කියලා. ආණ්ඩුවේ කටයුතු කරන වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් කියන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක ඉතා ළඟින් ඉඳමින් වෘත්තීය සමිති සඳහා මැදිහත් වෙන පුද්ගලයා. හැබැයි එතුමත් මේ වෙලාවේ හෙද කාර්ය මණ්ඩලයට ආරාධනා කරනවා වැඩ වර්ජනයට එන්න කියලා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ වෙලාවේ ඔහු මේ කරන්නේ ආණ්ඩුවත් සමග එකතු වෙලා දේශපාලන ගේමක්. රාජ්‍ය සේවා එක්සත් පෙර සංගමය 16 වෙනිදාට කැඳවලා තිබෙනවා හෙට සියලුම හෙද නිලධාරීන් ඉදිරියේදී ගත යුතු මාර්ගය කොහොමද කියන එක. අප වුණත් වසර ගණනාවක ඉඳලා ඉල්ලීම් කීපයක් ඉදිරිපත් කළා. ඒ කිසි දෙයක් කෙසේ වෙතත් පිළිකා වකුගඩු මාතෘ සහ ළමා රෝහල් ඇතුළු අත්‍යවශ්‍ය රෝගී සත්කාරක සේවා සඳහා වර්ජනයෙන් බලපෑමක් නොවන බවයි එම වෘත්තීය සමිති නියෝජිතයින් පැවසුවේ. දවසේ ආරම්භ කරන වර්ජන ක්‍රියාමාර්ගය එක සාමාන්‍ය විකිරණ පරීක්ෂණ, CT පරීක්ෂණ, MRI පරීක්ෂණ, හෘද කැතීටර කරන ඒකකවල පරීක්ෂණ, විකිරණ භාවිතාවෙන් සිදුවන සියලු සැත්කම් සහ විකිරණ ආශ්‍රිත සියලු පරීක්ෂණ සේවා අඩාල වීමක් සිද්ධ වෙනවා. ඒකම බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර සේවාව වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර සේවාව රසායනාගාර සේවාව ඖෂධ බෙදා හැරීම සහ ඖෂධ නිකුත් කිරීම කියන කාරණා සියල්ල අඩපණ වීමක් සිද්ධ වෙනවා. හෙට දවසේදී අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා හෙට දවසේ අත්‍යවශ්‍ය නොවන කාරණා හැම නැත්තම් සාමාන්‍ය පරීක්ෂණ සහ ක්ලිනික් වලට පැමිණීමෙන් වළකින්න කියලා. මොකද හෙට දවසේදී සම්පූර්ණ රෝහල් පද්ධතිය අඩාල වීමක් සිද්ධ වෙනවා. හිටි හැදීම වැඩි කර වැටු ප්‍රතිශතතාවය එක්ක නිවර්ද කරන්න නැතිනම් මේ 70000න් 135000ක් හරි සෞඛ්‍ය සේවාව අනිත් සේවාංශ ලබා දෙන්න ඉල්ලා සිටිනවා. එහෙම වුණේ නැතිනම් ඉදිරියේදී අකණ්ඩ වැඩ වර්ජනයක් වුණත් දියත් කිරීම සිද්ධ වෙනවා. රටේ අහිංසක මිනිස්සු ගැන හිතනවනම්, රටේ රෝගීන් ගැන හිතනවනම් රජයට මේ වෙලාවෙත් පුළුවන් අපිට අහුම්කන් දීලා මේ දීමනාව අපිට ලබා දෙනවයි කියන එක චක්ලේකණයක් වගේ නිකුත් කරා නම් අපිට යම්කිසි තීන්දුවක් ගන්න පුළුවන්. හෙට දවසේ මුළු සෞඛ්‍ය පද්ධතියම විනාශයට පත් වෙන සහ අඩපණ වෙන දවස කියන එක නැවත නැවතත් මතක් කර සිටිනවා. අපිට අවශ්‍ය නැහැ ජනතාව අශීර්වාදපත් කරන්න. ඔවුන් එක්ක අපිට ගනුදෙනුවක් නැහැ වේරගන්න. අනිවාර්යෙන් අපිට සාකච්ඡාවක් ලබා දීලා විසඳුමක් ලැබුණොත් අපි අනිවාර්යෙන් මේ වෘත්තීය ක්‍රියාමාර්ගය අතහරිනවා. අපි ඉල්ලා සිටිනවා මේ දීමනා වැඩි කිරීමේ නාටකය ගෙනල්ලා හියුමන් ඉමුනෝ ග්ලොබියුලින් නැමැති ව්‍යාජ ඖෂධය සම්බන්ධයෙන් ජනතාවගේ තියෙන අවධානය අඩු වෙන්න දෙන්න එපා කියලා. මේ අතර හෙට ක්‍රියාත්මක වර්ජනය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දක්වන්නේ මෙවන් ප්‍රතිචාරයක්. එක එක කාණ්ඩ එක එක විදිහට ප්‍රකාශ නිකුත් කළ තුන. ඒතර හෙට දවසේ
හරියටම වැඩවර්ජන නියත වෙන්නේ කවුද කියලා අපි දන්නේ නැහැ. මේ අද එළියට බහැලා මේ හඬනගෙන එච්චර දවසක් නිදාගෙන හිටපු වෘත්ති සමිති නායකයන්ට අමතක වෙලා තියෙන දේ තමයි තමන්ගේ සමානයන් කවුද කියලා. ඒතර ඒ අය උත්සාහ කරන වෛද්‍යවරුන් සමග සමාන වෙන්න. ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. ඒතකොට රජයේ පැත්තෙන් ඉතාම පැහැදිලිව මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුයි. එක පැත්තකින් මේක අනාගතයට වැරදි පූර්වදර්ශ සපේන අනීතික වැඩවර්ජන ක්‍රියාවලිය. ඒ නිසා හෙට දවසේ සෞඛ්‍ය ශාස්ත්‍රය තුල වෛද්‍යවරු විදිහට අපිට අපේ උපරිම දායකත්වයේ ලබා දීලා රෝගී ජනතාවට දෙන්න ඕන සත්කාර සේවාවන් අපේ වපසරිය තුල ඉඳගෙන කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න අපැකිලෙන්න.